තෙරුවන් සරණයි. අද දවසේ නෙත් FM ධර්ම දක්ෂිනාවේ දායකත්වයේ දරුන් ලබන්නේ ගම්පොළ දොළුව ගුරුකැලේ අංක 329 දෙක ලිපිනේ පදිංචි MR උදුලාවතේ මණිකේ මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින්. නෙත් FM ධර්ම දක්ෂිනාව මෙතැන් සිට. දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්මදක්ෂිනා. අද ධර්මදක්ෂිනා වෙනුවෙන් ධර්මදේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර විජේමාවත දහම්නද ධර්මාශ්‍රමයේ නිර්මාතෘ සද්ධර්ම වාගීශවර විචිත්‍රබානි පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයේ අවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර වූ සද්ධර්මයේ රසය මිහිරියාව විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි අද දවසෙත් ඔබ බලාපොරොත්තු වෙන්නේ net FM ධර්ම දක්ෂිනාව තුල උතුම් සද්ධර්මානුශාසනාවකට සවන් දෙනවා උතුම් සද්ධර්ම දේශනයක් මුළු මහත් ලෝකේ පුරාම විසිරුවා හරින්ට පින්බර දායකත්වය දරනවා කියන මේ උදාරතර මහා පින්කම් දෙක සිද්ධ කරගන්න. මේ අතිශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය අද දවසෙත් සිද්ධ කිරීමේදී පුණ්‍යවන්ත දායකත්වය දරන පින්වත් පිරිසක් අපට මුණ ගැහෙනවා. ගම්පොළ දොළුව ගුරුකැලී අංක 329 දෙක ලිපිනේ පදිංචි MR උදුලාවති මණිකේ පින්වත් මහත්මිය ඇතුළු පිරිස අද දවසේ මේ පින්කමේ දායකත්වය දරනවා. එතුමිය ඇතුළු පිරිසට තාමත් උතුම් අරමුණු කීපයක්ම මේ පින්කමේදී මුල් වෙලා තියෙන බව පේනවා. ඒ යහපත් සිතුම් පැතුම් වගේම දෙවියන් සහිත ඔබ මම වැනි සියලු ලෝක සත්වයන්ගේ මේ සංසාර දුක ගෙවාගෙන මේ භයානක ගමනින් අත මිදෙනවා කියන උදාරතර වූ අරමුණු සාක්ෂාත් කරගන්න අපිට අදත් මේ කරන උදාර පින්කම උපකාර වේවා කියන අදිෂ්ඨානය අපි හිතේ ඇති කරගෙනයි අපි මේ පින්කම දැන් ආරම්භ කරන්නේ. කාරුණික පින්වත්නි, ඔබට මතකයි අපි මේ දිනවල බ්‍රාස්පතින්දා ධර්මානුශාසනාවේදී එක දිගටම සාකච්ඡා කරගෙන එනු ලබන්නේ ඉතාම සුවිශේෂී මාතෘකාවක්. ඒ මාතෘකාව ගැන අපි පැහැදිලි කරගෙන යන ආකාරය ගැන ඉතාම හොඳ ප්‍රතිචාර අපේ ශ්‍රාවක පින්නතුන්ගෙන් මේ දිනවල ලැබෙනවා. ඒ අය අපිට කියනවා අනේ හාමුදුරුවනේ ඉතාම පැහැදිලි කාරණා ටික ඔබ වහන්සේලා ඒ විදිහට දේශනා කරද්දී අපිට ඒක මතක තියාගන්න ලේසි. වගේම මේ සංසාරය ගැන ලොකු බයක් ඇති වෙනවා අපේ හාමුදුරනේ කියලා මේ net FM ආයතනයටත් පින් දෙනවා. අනේ මේ වගේ දෙයක් සමාජයට ගේන්න මේ ආයතනය දරන උත්සාහය මොනතරම් වටිනවද කියලා. එතකොට අද වෙනකොට net FM ආයතනයේ පවා සමාජගත වෙලා තියෙන්නේ මිනිසුන්ගේ ඇස පෑදූ ඇස කියලා. net පෑදූ net කියලා. ඉතින් ඒ වාගේ ඊටාම හොඳ තත්වයකට, ඒ කියන්නේ කාටත් ප්‍රයෝජනවත් විදිහට, ජීවිතාවබෝධයකට උපකාර වෙන විදිහට අපි බුදුදහම අද වෙනකොට සමාජගත කරලා තියෙනවා. මේ මාතෘකාව
කාටත් වැදගත් වෙන්න හේතුව මොකද අද වෙනකොට මිනිසුන් බුද්ධිමත් වෙලා ධර්මානුකූලව කල්පනා කරනවා මේ කර්මය කියන එක අපේ ජීවිතයේ මේ ඇසිල්ල පාසා සිද්ධ වෙන දෙයක් නේ දැන් අපි පින්වත්නි සරලව කිව්වොත් මේ ඉඳගෙන ඉන්නවා කියන්නේ අපේ අතින් කර්ම රැස් වෙනවා අපි මේ යමද්දියා ඔහේ බලාගෙන ඉන්නවා කියලා කියන්නේ අපේ අතින් කර්ම රැස් වෙනවා ඒ දේ ඇසට ආවේනික කර්මයක් වෙන්න පුළුවන් ඔන්න දෙයක් දිහා බලන් ඉන්නකොට ඇසෙන් හිත තුල ඇති වෙන හැඟීම රූපයත් එක්ක අන්න ඇසෙන් ඇති වුණ කර්මයක් කන මෙහෙම තිබුණාට අපිට පේන්නේ මොනවා වෙනවද කියලා හැබැයි කර්ම රැස් වෙනවා අපේ නාසයේ මෙහෙම තියෙනවා වැඩි දැනීමක් නැහැ අපිට නමුත් ඒ තුලින් කර්ම රැස් වෙනවා අපේ ශරීරයේ හිත මේ ටික තියෙනවා කර්ම රැස් වෙනවා හැම මොහොතක් ගානෙම ආය ඒ අතර ඉඳසක් නැහැ හැම තප්පරයක් ගානෙම කර්ම රැස් වෙනවා ඒ කර්ම හොඳද නරකද කියන එක අපි විශ්ලේෂණය කරගත යුතුයි අනිවාර්යයෙන්ම මොකද දැන් අපි දන්නවා කර්මය ගැන මූලික හැඳින්වීම මේ කර්මය හොඳ හෝ නරක කර ගැනීමේ වගකීම සහ පුළුවන්කම තියෙන්නේ හැකියාව තියෙන්නේ 100% තමන්ට ඒක වෙන කෙනෙකුට කරන්න බෑ දැන් අපේ අම්මා තාත්තා ස්වාමියා බිරිඳ දරුවෝ කියලා එයාලට අපේ කර්ම වෙනස් කරන්න බෑ දැන් අපි අර මේ අද කතාව කියාගෙන යනකොට තේරෙයි දැන් අපිට තියෙන්නේ මේ දිනවල අපි කතා කරගෙන ඉන්නේ මේ තම තමන් කරගත්ත ස්වකීය වූ කර්මය නිසා ඒ ඒ සත්වයන් අර ජනක කර්මය උපයෝගී කරගෙන ගිහින් උපදින වාසස්ථාන ගැන 31ක් භවතල තියෙනවා මේ සක්වලට අයිතිව පිටසක්වලකුත් තියෙනවා වෙනම නමුත් මේ සක්වලේ ඒ 31 භවතලේ අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා 136ක් නිරය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් කළා. ඒ කියන්නේ මේ සත්වෝ මැරිලා ගිහින් උපදින තැනක්. එක තැනක් නෙමෙයි එතන 136ක සමුච්චයක්. සමුච්චයක් කියන්නේ මහ විශාල ප්‍රමාණයක් එකම නමකින් හඳුන්වන. එතකොට තිරිසං අපාය ගැන අපි කතා කළා. තිරිසං අපාය කියන්නේ තාම පුළුල් වපසරියක විහිදිලා පැතිරිලා ව්‍යාප්ත වෙලා ගියපු එකක්. ඊළඟට අපි ඒ අනුශාසනාව ගිය සතිය අවසන් කළා. දැන් අපි මේ සතිය බලාපොරොත්තු වෙන්නේ තුන්වන සත්ව වාසභූමිය ගැන කතා කරන්න. මේක තමයි ප්‍රේතනිකාය කියලා කියන්නේ. මේකට අපි ප්‍රේත ලෝකය කියලා එහෙම කියනවා ඉතින්. එහෙම ලෝකයක් කියලා කිව්වහම අර කෙනෙකුට සාමාන්‍ය වශයෙන් මේ ලෝකය කොහෙද තියෙන්නේ? ඒක ගෝලාකාරද? මොන හැඩකින් යුක්තද? ආදි වශයෙන් කල්පනා කරන්න වෙනවනේ. දැන් ප්‍රේත ලෝකය කියන්නේ එහෙම භෞතික ලෝක ධාතුවක් නැහැ. ප්‍රේතයෝ ජීවත් වෙන්නේ අපි ජීවත් වෙන මේ අවට මේ මිනිස්යන් තිරිසනුන් ආශ්‍රය කරගෙන මේ පරිසරයමයි කියන එකයි බුදුදහමේ විශ්ලේෂණය. පින්වත්නි මේ ප්‍රේත ලෝකය ගැන කතා කරනකොට අපිට අන්තිමේදී මුණගැහෙන කාරණයක් තියෙන එක තමයි මේ අපි අර පින් දෙනවනේ ඥාතීන්ට. ඥාතීන්ට පින් දෙනකොට අපි ලොකු විශ්වාසයක් තියනවා මේ ප්‍රේතෙන් වෙලා උපන්න කෙනෙකුට මේ පින ගන්න පුළුවන් කියලා. අපි දන්නවා දැන් නිරේපදෙන අයට පින් ගන්න බෑ. තිරිසන් ලෝකෙ ඉපදෙන අයට පින් ගන්න බෑ කියන එක අපි පැහැදිලිව දන්නවා. එහෙම අයට පින් දුන්නා කියලා වෙනසක් වෙන්නේ නැහැ කියන එක පැහැදිලි අපිට. නමුත් අපි අහලා තියෙනවා කාලයක් තිස්සේ මේ ප්‍රේත ලෝකෙ ඉපදෙන අයට පින් ගන්න පුළුවන්. ප්‍රේතයෝ පින් ගැනීමට බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට මේ ඒ ප්‍රේතයන්ට පින් දීමත් එක්ක තියෙන මේ සම්බන්ධය කතා කරද්දී පින්වත්නි අපිට දැනගන්න පුළුවන් අවසාන විස්තරාත්මකව මේ ප්‍රේතයන්ට පින් දුන්නා කියලා එයාලා ප්‍රේත ලෝකෙ මුදව ගන්න අපිට බෑනේ. පුළුවන්කම තියෙන්නේ ඕනනම් ඒ පින් දීලා දැන් ආහාර ටිකක් පූජා කරලා පින් දුන්නාම ඒ පෙරේතයාගේ බඩගින්න නැති කරලා දෙන්න පුළුවන් අපිට. කල්ප ගණන් පවතින තිබහ නැති කරලා දෙන්න පුළුවන් වතුර ටිකක් පූජා කරලා ඒ පින් දුන්නොත්. නිර්වත්‍රව ඉන්නවා නම් ඇඳුමක් මොකක් හරි සිවුරක් පිරිකරයක් පූජා කරලා අපි පින් දුන්නොත් එයාගේ නිර්වත්කම නැති කරලා දෙන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ පෙරේත ලෝකේ දුක ටිකක් තුනී කරලා දෙන්න පුළුවන්. නමුත් අපිට ඒ පුද්ගලයා ඒ සත්වයා අපේ කවුරුණත් අපේ ආදරණීය අම්මා අපේ තාත්තා අපේ ආදරණීය බිරිඳ අපේ ස්වාමියා දරුවුණත් එයාව පෙරේත ලෝකෙන් ගොඩ අරගෙන එක්කෝ මනුෂ්‍ය ලෝකයකට එක්කෝ දිව්‍ය ලෝකයකට එක්කෝ තිරිසන් ලෝකයකට කොහෙවත් මාරු කීමේ හැකියාවක් අපිට නැහැ. ඒ මොකද එයා කරගත්තේ ජනක කර්මයේ ප්‍රතිඵලයට එයා උපන්න තැන එයා විසිනුයි තීරණය කර අපිට කරන්න බෑ. අන්න ඒ නිසා මේ කර්මය ගැන අද වෙනකොට සමාජයේ ලොකු කතාවක් තියෙනවා සහ මේ ගැන අහන්න පැහැදිලි කරගන්න ලොකු කැමැත්තක් තියෙනවා කියන එක අපිට පේනවා. පින්වත්නි අද අපි මේ ප්‍රේත ලෝකය ගැන කතා කරන්නේ බොහොම හොඳට මේක මතක තියාගන්න මේ අනුශාසනාව අපි හැමදෙනාටම වැදගත් වෙනවා මොකක්වත් නිසා නෙමෙයි මේක ඉස්සර කාලේ බුදුරජාන් වහන්සේගේ කාලේ හිටපු
පටාචාරාවගේ කතාව නෙමෙයිනේ පින්වත්නි. අඟුලිමාලගේ කතාවත් නෙමෙයි මේක. මේක සාරිපුත්ත මහරහතන් වහන්සේගේවත් මුගලන් මහරහතන් වහන්සේගේවත් සීවලි මහරහතන් වහන්සේවත් කතාවත් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ යටගියාවකුත් නෙමෙයි. මේ කියන්නේ අවිනිශ්චිත අනාගතයකුත් නෙමෙයි. අපි මේ කියන්නේ අනිවාර්යෙන් අපේ සංසාර ජීවිතේ ඉස්සරහට මුණ දෙන්න තියෙන මේ අපේ කතාව. මේක අපේ කතාව. වෙන කාගේවත් කතාවක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ කතාවක් නෙමෙයි. අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කතාවක් නෙමෙයි පින්වත්නි. මේක අපේ ඔබේ මගේ කතාව. ඒ නිසා මේ අපේ ජීවිතය අනාගතය ගැන ටිකක් අපි පැහැදිලිව යම් කිසි ස්ථාවරයකට එන එක වටිනවා. ඒ නිසා මේ අනුශාසනාව ඔබට උපකාර වේ. බලන්න සාමාන්‍යයෙන් පින්වත්නි මේ ලෝකේ අපි පෙනෙන දෙයට වඩා අපි විශ්වාස කරන දේ පෙනෙන දේ විතරයිනේ. දැන් භෞතිකවාදීන් විශ්වාස කරන්නේ මේ ඇහැට පේන දේ අතෙන් අල්ලන්න පුළුවන් දේ විතරයි. එහෙම පෙනෙන දේ විතරක් විශ්වාස කරන ඒ අය අන්තිමට අමාරු වැටුනහම කියනවා එහෙම දේවලුත් තියනවා නේද කියලා. දැන් ඔන්න බලන්න මේ පෙනෙන ලෝකෙට වඩා නොපෙනෙන ලෝකයේ අද්භූත ඒ වගේම අතිශය විචිතුරු හිතාගන්න බැරි පුදුමාකාර දේවල් සිද්ධ වෙනවා. මේ පෙනෙන ලෝකේ ජීවත් වෙන අපිට නොපෙනෙන ලෝකේ ගැන ලොකු කුතුහලයක් තියෙනවා. බුදුදහම ඉතාම මැනවින් දන්න සීමිත පිරිසක් ධර්මයට අනුව නොපෙනෙන ලෝකයේ තත්වය සොයාගෙන ගිහිල්ලා තියෙනවා. ඒක දැනගෙන කුසල් කර්මවල නිරත වෙලා අකුසලයෙන් වැළකීලා ගොඩක් පිරිස ඒ ජීවිත හදාගෙන තියෙනවා. නමුත් මේ ගැන හරියට අවබෝධයක් නැති සාමාන්‍ය භෞතිකවාදියෝ මේ සාමාන්‍ය ඇස ඉක්මවා යමක් බැලීමට හැකියාවක් දියුණු කරගත්ත නැති උදවිය තුල මේ නොපෙනෙන ලෝකය ගැන ලොකු අවිශ්වාසයක් සැකයක් තියෙනවා. පින්වත්නි කොහොමත් මේ පුතඥන් අපේ කතා මොනවා වුණත් මේ තුන් ලෝකයේ ගැනම ඉතාම හොඳින් පිළිසිඳලා පැහැදිලිව දැකලා මේ ලෝකේ අවබෝධ කරගත්ත එකම ශාස්ත්‍රවරයා වුණේ තුන් ලෝකාග්‍ර වූ අපේ ගෞතම බුදුරජාන් වහන්සේ. උන්වහන්සේ විශේෂ නුවණින් මේ විශ්වය පුරාම විසිරලා පවතින සියලු පෙනෙන නොපෙනෙන ලෝක ධාතු පිළිබඳව ඉතාම සවිස්තරාත්මක දේශනයක් කළා. අපිට පියවි ඇහැට නොපෙනෙන මේ විශ්වයේ තියෙන බොහෝ අරුම පුදුම සතුන් පුද්ගලයන් ඒ විශේෂ නුවණැස උපදවා ගැනීමෙන් අපිටත් දැක ගන්න පුළුවන් කියන එක ඒ මහා ශාස්ත්‍රඥ වහන්සේ ලෝකයට අනුශාසනා කළා. ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගයත් උන්වහන්සේ පෙන්වලා දෙනවා. මේ පියවි ඇහෙන් නෙමෙයි විද්‍යාත්මක වශයෙන් උනත් දැකිය නොහැකි අපේ ඇසිදිසි මානෙම තියෙන අපිට පෙනෙමින් නොපෙනෙමින් පවතින මේ විස්මිත නොපෙනෙන ලෝකයක්. ඒ ලෝකයන් අතර ඉතාම විශේෂ වූ මේ പ്രേත ලෝකය ගැන අපි කතා කරන්නේ. പ്രേත ලෝකෙ පිළිබඳ අපි ජනවහරේ ඕනතරම් කතා පුවත් අහලා තියෙනවා. ඒවා කොච්චර ඇත්තද බොරුද කියන එක අපිට පැහැදිලි නෑ. නමුත් ඒ පැරණි ජනවහරේ එන ඇතැම් සිදුවීම් අපි බුදුදහමට අනුව සංසන්දනය කළ බලනකොට ඇත්ත කාරණා සත්‍ය කාරණා ගොඩාක් අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඔය සමහර කියන ගම්වල කතා ඔක්කොම ඇත්ත කියලා අපි කියනවා නෙමෙයි. ඒකින් එක අපිට මේ වෙලාව විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පොදුවේ මේ പ്രേත ලෝකයක් සම්බන්ධව කියන කතාව ඒ പ്രേතයෝ මිනිසුන් සමග තිරිසන් සතුන් සමග කරන මේ ගනුදෙනු ඇයි හොඳයි ගැන සමහර තරමක් හෝ බුද්ධිමත් ගැමියා අතර තියෙන කතාව බුදුදහම කියවගෙන යනකොට අපිට සත්‍යයක් කියන එක පේනවා. ඒක සත්‍යයක් වෙන්න හේතු වෙන දෙයක් නෙමෙයි. ඒ ගැමියා පෙර මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ආශ්‍රය කරගෙන ජීවිතය හදාගත්ත පිරිසක්නේ. එයාලා මේ පින්පව් ගැන හොඳ දැනීමක හිටපු අයනේ. එයාලා මේ ගුණ නුවණ ගොඩක් දියුණු කරගෙන හිටපු අයනේ. දැන් අපිට වගේ යාන වාහන වලින් මේ කාර්මික ශේෂ්ත්‍රෙන් දියුණු නැති වුණාට මේ භෞතික වස්තුන්ගෙන් දියුණු නැති වුණාට ඒ කාලේ මිනිසා මේ ආධ්‍යාත්මික පැත්තෙන් දියුණු වෙලා ලොකු සංයමයක් ශික්ෂණයක් තිබුණා. ඒ තියෙන හේතුව මොකද්ද? මේ බුදුරජාන් වහන්සේ පිනපව ගැන කුසලයේ අකුසලයේ ගැන මෙලව පරලෝ ගැන කළ පැහැදිලි කිරීම ඒ මිනිස්සු අධ්‍යයනය කළා. ඒ මිනිස්සු හොඳට ඉගෙන ගත්තා මතක තියාගත්තා ජීවිතය අධ්‍යක්ක සහ ඒක ඉතාම ඉහලින් ඇදහැව්වා. එතකොට අන්න එවැනි සමාජයක මේ പ്രേත ලෝක ගැන කතා කරපු විස්තරය ඉතාම පැහැදිලි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල කුද්දකනිකායේ പ്രേතවත්තු කියන කොටස ඉතාම පැහැදිලිව මේ
ප්‍රේත ලෝකය ගැන බොහොම දාර්ශනිකව විද්‍යාත්මකව තර්කානුකූලව අද කාලේ වුණත් කෙනෙකුට එහෙම නැහැ එහෙම නෙමෙයි මෙහෙමයි කියලා කඩන්ට මතේ වෙනස් කරන්න බැරි තැනට ඉතාම ශක්තිමත්ව අංග සම්පූර්ණ විස්තරයක් ප්‍රේත ලෝකය ගැන කියලා තියෙනවා. බුදුරජාන් වහන්සේගේ දේශනාවල හැටියට පින්වත්ටි මේ ප්‍රේත ලෝකය කියන එක ඒකේ ජීවත් වෙන සත්වයෝ අපිට පෙනිපෙනි නොපෙනි අපේ මානෙම ජීවත් වෙනවා. එයාලා අපිට කරදර කරනවා වගේම උපකාරත් කරනවා. අපේ ළඟටම වෙලා ඉන්නවා. එයාලා බොහෝ දුරට අපේ සංසාරගත ඥාතීන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ওই ජීවත් වෙන පෙරේතයෝ කියන අය හැමදාම පෙරේතයෝ නෙමෙයි. මේ අපි වගේම හොඳට ඉගෙනගත්ත ඉස්කෝලේ ගියපු විශ්වවිද්‍යාලවල ගියපු උපාධි ගත්ත රස්සාවල් ගත්ත අපි වගේම ගෙවල් දොරවල් හදපු ආවාහ විවාහ වුණ දරුමල්ලු හදපු මහා ලොකුවට යාන වාහනවල ගියපු ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳපු බණ කියපු බණ අහපු මේ අපි වගේම මිනිස්සු දැන් මරණයෙන් මත්තේ ගිහිල්ලා අර කරගත්ත කුසල් කර්ම වල බරපතලකම නිසා പ്രേත ලෝකෙ ඉපදිලා දැන් ඉතින් අර වගේ නෙමෙයි പ്രേතයෝ പ്രേතියෝ විස්සනින් වගේ නෝනලා මහත්තුරු ස්වාමීන් වහන්සේලා නෙමෙයි දැන් ඒ කාලේ උපාසක പ്രേතියෝ හිටියනේ එනේ උපාසකයෝ හිටියනේ പ്രേත වැඩ කර කර මෙන්න ගිහිල්ලා പ്രേත ලෝකෙ ඉපදිලා ඉන්නවා අර ස්වરૂපෙමයි කොහමද අර උපාසකයාගේ උපාසක ගතිය නැහැ නමුත් අර බාහිර පෙනුම තියෙනවනේ සුදු ඇඳුම අඳින ඇටමාලේ දාන බොහොම බිම බලන් ඉන්න අර පෙනුමෙන් අන්නේ විදිහටම ඉන්නවා പ്രേත ලෝකයක් නැහැ සැබෑ උපාසකෙක් නා උපාසක ගති නැති හින්දා ගියා ශ්‍රමණ പ്രേතයෝ ඉන්නවා ඒ කියන්නේ මේ ලෝකේ ශ්‍රමණයන් විදිහට ඉන්න ගමන් പ്രേත වැඩ කළා ඒ අකුසලේ ඵල විපාක හැටියට പ്രേත ලෝකේ උපන්නා දැන් ඉන්නේ මේ හිටපු ස්වરૂපෙමයි ශ්‍රමණෙක් වගේමයි ඉන්නේ අන්න බලන්න එතකොට මේ දැන් ඌරෝ වාගේ වැඩ කරපු අය හිටියා බල්ලෝ වාගේ ඒ කියන්නේ අර එක එක වෘත සමාදන් වෙලා හිටපු අය പ്രേත ලෝකෙ ගිහින් ඉපදිලා දැන් ඒ බල්ලන්ගේ ස්වરૂපෙට പ്രേතයා ජීවත් ඌරු මූණක් තියෙන പ്രേතයෝ ඉන්නවා බලු මූණ තියෙන പ്രേතයෝ හරක් මූණ ඒ විදිහට പ്രേත ලෝකේ මේ මනුස්ස ලෝකේ කරපු කුසල අකුසල කර්මයේ විශේෂයෙන් මේ අකුසල් කර්මවල තියෙන විපාකය ඒ විදිහටම පෙන්නන්ට වගේ ඒ ස්වરૂපයෙන් ගිහින් උපදිනවා. දැන් ඔය ඌර මරාගෙන කන මිනිස්සු මරණයෙන් පස්සේ പ്രേත ලෝකෙ ඉපදිලා ඌරගේ ස්වરૂපයෙන් ඉන්නවා. එතකොට දැන් අනිත් අය වද වේදනා දෙද්දි මේ ඌරෙක් වගේ සතෙකුට තමයි දැන් වද වේදනා දෙන්නේ. දැන් අරයා අර ඌරා විඳපු දුක දැන් අතනදී ඒ විදිහටම විඳිනවා. අන්න ඵල විපාක. දැන් අපි දන්නවනේ පින්වත් මේ අපේ අතර ජීවත් වෙන ඕනම කෙනෙක් මේ විශ්වයේ කොහේ හෝ ජීවත් වුණත් මොන වගේ තැනක හිටියත් එයා يعني තිරිසන් සතෙක් වුණත් දෙවියෙක් වුණත් പ്രേතෙක් වුණත් කොහොම හරි එයා මැරිලා මැරුණට පස්සේ එයාගේ පංච උපාදානස්කන්ධය ශරීරයෙන් පිට වෙලා එළියට යනවා ඒ ගියාට පස්සේ ශරීරය අපේ ඉතින් ඒක දැන් අපේ මිනිස්සෙගේ ශරීරය නම් අපි ඉතින් උස්සගෙන ගිහලා ඒක පුච්චලා දානවා ඒක වලලා දානවා නැත්තම් මොකක් හරි වෙන පිරිසුදු කිරීමක් කරනවා ඉවත් කිරීමක් දැන් දෙවියෙක්ගේ වගේ නම් ඒ ශරීරයක් එතන ඉතුරු වෙන්නේ නැහැ. പ്രേතෙක්ගේ වගේ නම් ශරීරයක් ඉතුරු වෙන්නේ නැහැ. තිරිසන් සතෙක්ගේ ශරීරයක් ඉතුරු වෙනවා. මොකද ඒ භෞතික ශරීරය තියෙන්නේ මිනිසාට සහ තිරිසන් සතාට විතරයි. දැන් ඒ ශරීරයට අපි මොනව කළත් ඒකේ ගැටලුවක් නැහැ. ඒක පිච්චුවත් එකයි, වැළලුවත් එකයි. දැන් සමහර මිනිස්සු කරෝල විදියට, උම්මලකඩ විදියට තියාගෙන කන්නේත් එහෙම ශරීරනේ. කොහොම කළත් ඒකේ විශේෂ පවක්වත් පිනක්වත් ඇති වෙන්නේ නැහැ. ගැටලුව තියෙන්නේ විශේෂත්වයේ තියෙන්නේ අර ශරීර කූඩුව ඇතුලේ තිබිලා එළියට යන ශක්තිය. ඒකට කියනවානේ පංච උපාදානස්කන්ධය කියලා. විඥාන ශක්තිය පෙරට කොටගත්ත පංච උපාදානස්කන්ධය. අන්න ඒක ඇදිලා ගිහිල්ලා ඒකේනා ජීවත් වෙන කාලේ කරගෙන තිබිච්ච එහෙම නැත්තම් හුරු කරලා තිබිච්ච ට්‍රේනින් කරලා තිබිච්ච විදිහට ඊට අදාළ තැන ගිහින් හට ගන්නවා. ඒ හුරු කිරීමට අපි සාමාන්‍ය විවහාරේ කියන එක තමයි කුසලය සහ අකුසලය. ඔන්න කුසලතාවයක් ඇති කර ගන්නවා ඒ හුරු කිරීම. ඔන්න අකුසලතාවයක් ඇති කර ගන්නවා ඒක හුරු කිරීම. ඒ කියන්නේ හොඳ පැත්තට හෝ නරක පැත්තට හෝ හුරු කිරීම අපි මේ ඉන්න අතරේ කරන දෙයක්. ජීවත් වෙලා ඉන්න අවුරුදු 50 60 ඇතුළේ අපි කරන්නේම මේ ජීවිතේ මොනවාට හරි හුරු කරනවා. ඉතින් නුවණ තියෙන මිනිසයා
සද්ධර්මය ඇහිච්ච මනුස්සයා මොකද කරන්නේ? ඒක හොඳ පැත්තට හුරු කරනවා. මොකද ඒකේ ඵල විපාක දැනගෙන එහෙම සද්ධර්මයක් ඇහිච්ච නැති මිත්‍යා දෘෂ්ටික තත්වයක ඉන්න කෙනා නම් ඒක ඉතින් තමන්ගේ හිතුමනාපෙට හුරු කරලා ගොඩාක් දුරට අකුසල් රැස් කරගන්න. අන්තිම ප්‍රතිඵලය තමයි අර එළියට යන විඥානය ඇතුළු පංච උපාදානස්කන්ධය ගිහිලා උපදින්නේ ඊට අදාළ තැන. දැන් අකුසලයේ ගැනනේ අපි කතා කරගෙන ඉන්නේ. ඔන්න අකුසලයේ ප්‍රතිඵලයක් හැටියට එයා ගිහිලා പ്രേත ලෝකයේ මේ වතාවේ උපන්නා. කලින් අපි නිරේ ඉපදෙන හැටි කිව්වා. තිරිසන් ලෝකෙ ඉපදෙන හැටි කිව්වා. ඒ ඵල විපාක කිව්වා. ඔන්න මේ වතාවේ പ്രേත ලෝකේ තමයි අපේ මාතෘකාව. പ്രേත ලෝකෙ උපන්නා. ඊට පස්සේ මේ പ്രേත ලෝකේ ඉපදෙන සත්වයෝ අර අපි කලින් කිව්ව විදිහට අපි කියවනේ සාමාන්‍ය සත්‍ය උපදින ක්‍රම හතරක් ගැන. අණ්ඩජ, ඒ කියන්නේ අර බිත්ත රස ඉපදෙන, ජාලාබුජ, ඊට පස්සේ ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් මව් කුසක උපදින, සංසේදජ, මේ පිළිනු ආහාර වගේ තැන්වල කුණු ගොඩවල් වල උපදින, උපපාතික ඉපස්සේ නොපෙනී අර මවක් පියෙක් නැතුව කර්ම ශක්තියෙන් උපදින කියලා. එතකොට මෙන්න මේ පෙරේත ලෝකේ උපදින්නේ ගොඩාක් දුරට අර බිත්ත රාසි උපදින ගතිය, මව් කුසවල් වල උපදින ගති, ඒ වගේව නැහැ. පෙරේත ලෝකේ අපිට පේනවා ගොඩාක් දුරට උපදින්නේ ඕපපාතිකව. ඊට අමතරව දැන් සමහර තැන්වල අපිට පේනවා සමහර පෙරේත ලෝක ගැන කියද්දි ඒ ඕපපාතිකව තමයි මෙහි මැරුණ ගමන් ගිහින් උපදිනවා. මෙහි මැරෙනකොටම උපදින එකට කියනවානේ ඕපපාතික උපදිනවා කියලා. මෙහි මැරෙනකොටම තව තැනක උපදින. ඒ අතර කාලයක් නැහැ. දැන් මේ පෙරේත ලෝකේ ඕපපාතික ඉපදෙනවා වගේම අර සමහර දැන් කුණු ගොඩවල් වල එහෙම ඉපදෙන පෙරේතයෝ ඉන්නවා. අර අපි කියන විදිහට යාලා අර සංසේදජ කියන විදිහට නෙමෙයි. ඕපපාතිකවම ගිහින් එතන කර්මානුරූපව උපදිලා අපිට පේන්නේ හැබැයි මේ කුණු ගොඩ කිපදිච්ච නිසා අපි විස්තර කරගන්නේ සංසේදජ ඉපදුනා කියලා. නමුත් එයාලා ඉපදිලා තියෙන තර ඕපපාතිකව. ඒ කර්මයේ බලෙන් ඒකට අම්මෙත්තාත්තේ එහෙම නැත්තම් වෙනත් පාරිසරික භෞතික හේතුවක් බලපාලා නැහැ. නමුත් පස්සේ අපි පරීක්ෂණ කරනකොට අපිට පේනවා මේක වතුරෙන් ඉපදුනා, මේ වතුරයි අහවල් අහවල් දෙක තුනාට පස්සේ මේ සතා හැදුනා ආදි වශයෙන්. නමුත් අර විද්‍යාත්මක ඇසකට වඩා දියුණු නුවණැසකින් බලද්දී බුද්ධ දේශනාව වගේ තැනක පැහැදිලි වෙන විදිහට ගත්තාම ඒ සත්වය උපදිලා තියෙන්නේ තමන්ගේ ස්වකීය කර්මයම අංක එක කරගෙන. මේ විදිහට තමයි මේ පෙරේත ලෝකේ හට ගැනීම. පින්වත්නි, මේ පෙරේත ලෝකේ අපි මේ කියන විදිහට මම කලින් කිව්වා භෞතික ලෝකයක් නැහැ. දැන් අපිට වගේ මේ හැදිච්ච වැලි, ගල්, පස් වතුර වගේ ඛනිජ සම්පත් වලින් හැදිච්ච ලෝක ධාතුවක් නැහැ. ඒ පෙරේතයන් වෙනම කියලා. එයාලා ජීවත් වෙන්නේ මේ අපි ජීවත් වෙන පරිසරයම ආශ්‍රය කරගෙන. තිරිසන් සත්තු, මිනිස්සු වගේ අය ජීවත් වෙන පරිසරයේ ඉන්න පෙරේතයෝ බොහොම කැමති. ඒකට හේතුව මොකද්ද කියන එක අපි ඉස්සරහට කියාගෙන යනකොට තේරෙයි. නිකන් කියනවා නම් දැන් පෙරේතයන්ගේ ආහාරය තමයි ලේ, සෙම, සොටු, මල, මූත්‍රා, කබ, කඳුළු, මස් වගේ දේවල්. මේවා පොළව හාරලා ගන්න පුළුවන් අලබතල වගේ දේවල් නෙමෙයිනි. ගහකින් කඩා ගන්න පුළුවන් කොස් දෙල් පොල් වගේ දේවල් නෙමෙයිනි. මේවා තියෙන්නෙම තිරිසන් සතුන්ගේ සහ මිනිසුන්ගේ ශරීරේ. එතකොට එයාලගේ ආහාර ටික එයාලා සම්පාදනය කරගන්න නම් වෙන තැන්වල ඉඳලා බෑ. එක්ක තිරිසන් සත්තු ළඟට වෙලා ඉන්න ඕන, නැත්තම් මිනිස්සු ළඟට වෙලා ඉන්න ඕන. එතකොට මිනිසුන්ගේ පස්සෙන් තිරිසන් සත්තුන්ගේ පස්සෙන් මෙයාලා නිතර එනවා. එන්නේ මොකද? කාටවත් කරදර කරන්න එහෙම නෙමෙයි. එයාලා එන්නේ එයාලගේ ආහාර අවශ්‍යතාවයට. ඔන්න මිනිස්සෙක් දැන් කෙල ටිකක් ගහයි, දැන් කෙල ටිකක් බිමට දායි, දැන් සොටු ටිකක් සූර්ලා දායි, දැන් සෙම ටිකක් කාරලා දායි කියලා බලාගෙන ඉන්නවා. ඇයි? දැම්ම ගමන් ඒක තමයි යාගේ ආහාරය. දැන් මිනිස්සෙක්ගේ හෝ තිරිසන් සතෙක්ගේ ශරීරයෙන් ලේ ටිකක් හැලෙයි. ලේ ටිකක් හැලෙයි කියලා බලන් ඉන්න. ඔය දැන් සමහර කාලවල යුද්ධ ඇති වෙනකොට ඒ යුද්ධ දරුණු තත්ත්වයට අරන් යන්න ඔය නොපෙනෙන අමනුෂ්‍ය බලවේග පවා උපකාර කරනවා. මොකද එයාලා කැමති අර මිනිස්සු මැරි මැරි වැටෙන තරමට. එයාලා කැමති මිනිසුන්ගේ ශරීරයෙන් ලේ හැලෙන තරමට. දැන් අර විශාල මහනුවර වුණත් අමනුෂ්‍යෝ ඇවිල්ලා මිනිසුන්ගේ ජීවිත විනාශ කරලා ලෙඩ කරලා මොකද කළේ? ඒ ලෙඩ වෙච්ච, කුණු වෙච්ච ශරීරවලට බැසගෙන ඒ වගේ ඇට ඇට මිදුළු උරා බොමින් ජීවත් වුණා සමහර අමනුෂ්‍යෝ.
දැන් ඔය අපිට අහන්න ලැබෙනවා මේ මෑත කාලෙ අපිව හම්බෙන්න කීප දෙනෙක් ආවා. මං කියන්නේ අපි අක්කු පෙරේතෝ එළවන ඒ යන්ත්‍ර මන්ත්‍ර එහෙම කරන්නේ නැහැ. මේ දේශනාව අහලා වුණත් එහෙම කවුරුවත් බලාපොරොත්තුෙන් අපිව හොයාගෙන එන්නත් එපා. මේ බුද්ධ දේශනාව පැහැදිලි කිරීම විතරයි කරන්නේ. මොකද පහුගිය කාලේ එහෙම ආවා. මේකෙදි පින්වත්නි සමහර දැන් අපිට දැකින් ලැබෙන ඔන්න මහත්තයා තරුණ කාලෙම මැරෙනවා. දැන් නෝනා ඉන්නවා. නෝනායි මහත්තයා බොහොම ආදරෙන් ජීවත් වුණා ඉන්න කාලේ. දැන් හදිසි දෙයකින් මැරුණා. මහත්තයා මැරෙන මොහොතෙත් නෝනාට බොහොම ආදරෙන් ඇල්මෙන් හිටියේ. ටික කාලයක් ගියාට පස්සේ ඔන්න නෝනාට ඊටාම අසාමාන්‍ය විදිහේ අසනීප තත්ත්වයන් බැරිකම් ඇඟේ අපහසුතාව ඇති වෙනවා. ඉතින් මේක කවුරුත් වැඩි ගණන් ගන්නෙ නෑ. කාලයක් ගිහිල්ලා මේකට පොඩි පොඩි ප්‍රතිකාර කරනවා. ඒත් හරියන්නේ නෑ. එන්න එන්න මේ නෝනා ඉස්සරින් එක විදිහකට පිළිවෙලකට ශරීරය තිබුණා. දැන් එන්න එන්න තරබාරු වෙනවා, අවලස්සන වෙනවා, ඇඟේ එහෙ මෙහෙ පළු දානවා, නරක් වෙනවා, මේ වගේ දේවල් වෙනවා. ගොඩක් දේවල් තියෙනවා. මේකට ඉතින් ප්‍රතිකාර කොච්චර කළත් හරියන්නේ නැහැ. දැන් ඉතාලම දක්ෂ වෛද්‍යවරු ඒ වගේ තුවාල හොඳ වෙන බෙහෙත් වර්ග ලක්ෂ ගණන් වියදම් කළා මෙයාටත් දෙනවා. නමුත් අර වෙන ලෙඩුන්ට සාපේක්ෂව මෙයාගේ ලෙඩේට ඒ තුවාලෙට අර බෙහෙත වැඩ කරන්නේ නැහැ. ඉතින් මොකද්ද මේකට හේතුව කියලා හොයාගෙන යනකොට පස්සේ තේරෙලා දෙනවා මෙයාගේ ශරීරයේ ඇතුලේ ඉන්නවා අමනුෂ්‍යය. කවුද අමනුෂ්‍යයා? අර මෙයාට ආදරෙන් හිටපු මහත්තයා. මරණයට පත් වෙලා ප්‍රේතෙක් වෙලා නැවත නෝනාගේ ශරීරයට. මොකද දැන් මේ කාන්තාවක් පුරුෂයෙකුට, පුරුෂයෙක් කාන්තාවකට වැඩියෙන් ආදරය කරන්නේ, ආස කරන්නේ මේ ශරීරයටනේ. මේ ශරීරයේ තියෙන මස් ටිකට, මේ ශරීරය වැළඳ ගන්න, මේ ශරීරය දකින්න, ඒකටනේ වැඩියෙන් ආස කරන්නේ. ඔය අනිත් ආදරේ කරුණාව කියන ඒවා ගැන ඉතින් අපි ඉතින් ගොඩාක් ඉතින් කල්පනා කරන්න වෙනවා. බෝධිසත්ව කියන තැනදම ගියොත් ඉතින් ඔය කියන පිවිතුරු සෙනෙහස කියන එක තියෙයි. සාමාන්‍ය ලෝකයේ මේ මසටනේ කැමති. දැන් අරයන් මැරුණා, ආසාව තිබුණේ මෙතන, කැරකිලා ආවා නැවත ශරීරය ඇතුළට වෙලා මෙයාගේ ඇට ඇට මිදුළු උරාබනවා. ඉතින් මෙයාගේ ශරීරයට ශක්තිය නැහැ. ශරීරයට ශක්තිය නැති නිසා ඇට මිදුළු වල අඩුපාඩුකම් කියලා මෙයා ඒකට විටමින් වර්ග නොයේ කෑම වර්ග ගන්නවා. ඒ ගන්න කෑම වල පෝෂණය ඇඟට යනවා. ගිහිල්ලා මෙයා එන්න එන්න තරබාරු වෙනවා. නමුත් ශරීරයට අවශ්‍ය ශක්තිය ඇති වෙන්නේ නැහැ. මොකද අරයා දිනපතා ඒ ටික උරාබනවා. ඒ ශරීරය ඇතුළට වෙලා ඉන්නවා. මේ අමනුෂ්‍යයා තුවාල කරනකොට අපි බෙහෙත් දැම්ම පළියට තුවාලේ නැවත අලුතෙන් මස් වැඩිලා එන්නේ නැහැ. මොකද වැඩෙන වැඩෙන මස් ටික අර ප්‍රේතයා විසින් කනවා. මෙන්න මේ වගේ කතා ගොඩක් අපි ඇහෙන් දැකලා තියෙනවා. බුද්ධ දේශනාව කියවගෙන යද්දි මේක අපිට අනේ ඇත්තක් නේ. බුදුරජාණන් වහන්සේත් මෙහෙම දේවල් වදාළානේ කියන එක දැන් පැහැදිලි වෙනවා. එතකොට දැන් අපි අර ඇහෙන් දැකපු සමහර සිද්ධි අපිට 100%ක් තහවුරු කරගන්න හොඳට ඒක උපකාර වෙලා තියෙනවා. ඉතින් පින්වත්නි මේවා දැන් මේකට කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඉතාම සරලව අනේ හාමුදුනේ අපේ දිහත් එහෙම එකක් තියෙනවා. අපි මොකද කරන්නේ? අපි මෙහෙම පින් දහම් කරනවා. අපි මෙහෙම කරනවා. ඇයි අපිට මෙහෙම උනේ? මේකට වෙන යන්ත්‍රයක් මන්ත්‍රයක් නැද්ද? ඇත්ත වශයෙන්ම යන්ත්‍රයක් මන්ත්‍රයක් නැහැ. යන්ත්‍රයකින් මන්ත්‍රයකින් මේක කරන්න බෑ. ඉස්සර කාලේ හිටිය හොඳ කට්ටණියෝ එයාලා නම් ඕවා කරනවා. එයාලා මොකද කරන්නේ? අර පෙරේතයාව කොහොම හරි අල්ලනවා. අල්ලලා කුප්පියකට දාලා ඇබයක් ගහලා මතුරලා ජීවම් කරලා දානවා මුහුදට. එන්න බැරුවෙන්. ඉතින් ඒ දැමිල්ල හොඳ වැඩක් නෙමෙයිනේ. අර සතා හිර කරලා ඒ සතාගේ හිතට දුක දීලා ඒ සතා ඒකට දැම්මම දැන් කල්ප ගාණක් තිබ්බට වඩා අපහසුවෙන් ඉන්නවා වගේ මෙයාගේ හිතේ ලොකු වෛරිකුත් ඇති වෙනවා. මුන් මට මෙහෙම කළා. මුගේ මං පලිගන්නවා කියලා. ඒක සාර්ථකයක් නෙමෙයි. එයාගේ සංසාර ගමනත් හිර කරලා අපි යාව අමාරුවේ දාලා තියෙනවා. ඒතකොට ඒ හිතට එන වේගය, ආවේගය තරහ වැඩි වෙනවා තව. කවදා හරි දවසක ওই බෝතලේ කැඩිලා ওই සතා එළියට පැන්නොත් එදාට අපිව හොයාගෙන එන්නේ ඔයිටත් වඩා දරුණු විදිහට. ඒ නිසා ඒක සාර්ථක පිළිතුරක් නෙමෙයි. ඒක අපිටත් ගොඩාක් අකුසල් රැස් වෙන වැඩක්. මේ ජීවිතයේ අවුරුදු 50ක් 60ක් බේරිලා ඉන්නම් කියලා අකුසලේ කළාට මරණයෙන් පස්සේ අපිත් එයාලගේ ගොඩටම ගියොත් එහෙම අපිටත් ඕකේ ප්‍රතිඵල එහෙම නැත්නම් අර රිටර්න් එක කියන එක ආපස්සට කැරකිලා එනවනේ. ඒ නිසා ඒක සාර්ථක වැඩක් නෙමෙයි. ඊළඟට ඉතින් ඕකෙන් බේරෙන්න වෙන යන්ත්‍රයක් මන්ත්‍රයක් නැහැ. බුදුරජාන් වහන්සේ වදාළ එකම යන්ත්‍රය තමයි හොඳට මතක තියාගන්න. ජීවත් වෙන කාලේ ඕනම දෙයකට ඕනවට වැඩි ආසා කරන්න එපා. ශරීරයකට වේවා, භෞතික වස්තුවකට වේවා, මොකක් හරි පුද්ගලයෙකුට වේවා, ඕනම දෙයකට
ඕනට වැඩිය ආසාවල් ඇති කරගන්න එපා. ඒ ආසාව ඉතාම භයානකයි. සංසාර ගමනේ අපි හිර කරනවා. ඕනම දෙයකට, ඕනම වස්තුවකට ඕනට වැඩිය තරහ මරහ ඇති කරගන්න එපා. අපේ හිත්වල ඇති වෙන ආසාවල් තියෙනවා, අපේ හිත්වල ඇති වෙන තරහ මරහ තියෙනවා. ඒ තියෙන ඒවා පුළුවන් තරම් පාලනය කරගන්න. ධර්මානුකූලව නැවත කල්පනා කරලා ජීවිතයට ඇති වෙන අවදානම් තත්ත්වය ගැන හිතලා ඒ ආසාවල්, ඒ තරහ මරහ, ඒ මෝඩකම් අතෑරගෙන ජීවත් වෙන්න පුළුවන් තරම්. එච්චරයි බුදුරජාණන් වහන්සේගේ එකම ඕකට තියෙන මැජික් එක මන්තරේ. එහෙම ජීවත් වුණොත් නැවත ගිහින් අර වගේ කුණුගොඩක එල්ලෙන එක නැති වෙනවා. අපේ ජීවිතය අපිට හදා ගන්න පුළුවන්. එච්චරයි. එහෙම වුණාට පස්සේ එයා බේර ගන්නවා කියන එක සෙල්ලම් ලේසි පාසු වැඩක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ പ്രേත ලෝකේ අපි අර කිව්ව විදිහට විශේෂ ලෝක ධාතුවක් නැති වුණාට මං කිව්වේ ඒකයි. මේ මිනිස්සු අවට, මිනිසුන්ගේ ශරීරවලට, තිරිසනුන්ගේ ශරීරවලට ආවේශ වෙලා ආරූඪ වෙලා දැන් අර ආටානාටි සූත්‍රය අපි අහන්නේ. ඉත්ති වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං. ස්ත්‍රීන්ට ආවේශ වෙනවා සමහර මනුෂ්‍යෝ අනුයන්ති දිසෝ දිසං. මොකද එහෙට මෙහෙට ඇවිදින්න අර ටැක්සි එකක් වගේ පාවිච්චි කරනවා. එතකොට එයාලට අපේ ඇඟට ගොඩ වුණාම ගමනාගමන පහසුකම ඉබේම සැලසෙනවා. පුරුෂ වාහනං කත්වා පිරිමින්ගේ ඇඟට ආරූඪ වෙනවා. කුමාරි වාහනං කත්වා තරුණ ගැහණු දරුවන්ට ආවේශ වෙනවා. කුමාර වාහනං කත්වා තරුණ පිරිමි දරුවන්ට ආවේශ වෙනවා. ඊට පස්සේ හස්තියානං, අස්සයානං, දිබ්බං යානං, සමහරු ඉන්නවා මේ ඇත්තු අස්සයෝ වගේ සත්තුන්ට ආවේශ වෙලා ගමන් බිමන් යනවා. දිව්‍යමය රතවලින් ගමන් බිමන් යන සමහර පෙරේතයෝ ඉන්නවා. ඒක ඒක අයගේ හැකියාවයි. එතකොට පින්වත්නි මෙන්න මේ විදිහට පෙරේතයන්ගේ සාමාන්‍යයෙන් හැසිරීම රටාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ പ്രേත ලෝකය අර නිකාය වශයෙන් කොටස් 15කට උන්වහන්සේ බෙදනවා. මම මේ වෙලාවේ අපිට වැදගත්ම වෙන කාරණා කීපයක් විතරක් කියලා දෙන්නම්. එකක් තියෙනවා නිජ්ජාමතන්නික പ്രേතනිකාය කියලා. මේ නිජ්ජාමතන්නික කියන പ്രേත ලෝකේ ජීවත් වෙන සත්වයන්ගේ ශරීර ස්වභාවය, ජීවන රටාව ගැන ඉතාම කෙටි විස්තරයක් තියෙනවා. දැන් එයාලා මේ මහ විශාල ගල් පර්වත උඩ වැතිරිලා ඉන්නවා කියනවා. ඉන්නේ තද කුසගින්නේ. විලාප දෙමින් ඉන්නවා කියනවා. වේදනාවෙන් දඟල දඟල කරකුට්ටම් වෙලා තියෙන ශරීරය. උදාහරණයක් විදිහට කියනවා නම් දැන් රත් වෙච්ච කබලක් උඩට, රත් වෙච්ච ගල්තලාවක් උඩට අපි ලා තනකොළ දළු ටිකක් ගෙනලා දැම්ම කියලා හිතන්න. එතකොට පුංචි වෙලාවක් ඇතුළත ඒ ටික කර වෙලා ඇඹරිලා යනවනේ. ආන්න ඒ වගේ මේ නිජ්ජාම තන්නික ප්‍රේත ලෝක සත්වයෝ අර ගිනිගත් රත් වෙච්ච පර්වත උඩ වැතිරිලා ඉන්නවලු. කෙඳිරි ගගා කෑග ගහ විලාප දිදි දැවැන්ත කුසගින්නකින් හරියට අර වේලිලා ඇඹරිලා ගියපු තනකොළ දළු ටික වගේ කරකුට්ටම් වෙලා ඉන්නවා. හරියට අර වේලිච්ච දුංකල තියෙන්නේ, දුංකල නැටි ඒ වගේ කළු වෙලා ඇඹරිලා ඉන්නවා කියනවා. දැන් මේ අවුරුදු දවස් දෙකක් නෙමෙයි, අවුරුදු 100,000 ගණන් සමහර විට මේ ප්‍රේතයෝ මේ ජීවිතේ කුසගින්න ඉන්නවා. දැන් නිකන් හිතන්නකෝ, අපි දවස් දෙකක් තුනක් කුසගින්න හිටියොත් තුන්වෙනි දවසේ මැරෙනවනේ. නමුත් මේ ප්‍රේතයෝ ආත්ම ගණන් කුසගින්නේ තිබහෙන් වේලි වේලි පිච්චි පිච්චි ඉන්නවා, මැරෙන්නේ නැහැ. මොකද මැරෙන්නේ නැත්තේ? කර්මය ඒ තරම් බලවත්. දැන් අපි සාමාන්‍ය මිනිස්සු කියන්නේ අනේ මේ කර්මෙට මැරිලවත් යන්නේ නැහැ කියලා. පින්වත්නි කර්මෙට කවුරුවත් මැරෙන්නේ නැහැ. කර්මයට මැරෙන්නේ නැහැ. කර්මයක් තියෙනවා නම් ඒක විපාක දිදි විඳෝ 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 විඳව අවුරුදු 100 ගණන් ජීවත් වෙනවා යා. කර්මයේ කොටස් හතරක් ගැන අපි කතා කළේ. උපත්ම්බක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය. දැන් ජනක කර්මෙන් ඉපදෙන කෙනා ඔන්න උපදවන්නේ කර්මය. උපත්ම්බක කර්මය ඒකට උපකාර කරලා ජීවත් කරවන්නේ කර්මය. උපපීඩක කර්මය ඉන්න තැනින් පල්ලෙහාට වට්ටන්නේ හෝ ඉහළට දාන්නේ කර්මය. ඒ තුනෙම මරලා දානවා කියලා කියන්නේ නෑනේ. කර්මයේ කොටස් හතරෙන් තුනකින්ම කරන්නේ යා කොහොම හරි අල්ලගෙන ජීවත් කරවන එක. අන්තිම එක තමයි උපඝාතක කර්මය. ඕන් එතනින් එයා මරලා ඒ ජීවිතය අවසන් කරනවා. එතකොට මේ කර්මයේ වැඩි බලයක් තියෙන්නේ හතරෙන් තුනක්ම කොහොම හරි විඳෝ විඳව හරි ඇද ඇදා ජීවත් වෙන්න. අන්තිම එක තමයි ඉතින් අවසන් ගමන යන්න තියෙන්නේ. එhmenan කෙනෙකුට කර්මයක් බරපතල වෙන්න වෙන්න එයා මැරෙන එක නෙමෙයි වෙන්නේ. ඒ ඉන්න ජීවිතයේ දුක හෝ සැප හෝ විඳ 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 දැන් සැපනම් හොඳයි, දුක විඳෝ විඳව අඬ අඬ ජීවත් වෙන්න තියෙන. ඒක තමයි කර්මයේ හැටි. දැන් මෙතන මේ പ്രേතයන් වෙලා තියෙනෙත් ඒකයි. දැවැන්ත කර්මය නිසා
අර ඉතාම අධික කුසගින්න තිබහ ඉවසගෙන නොමැරි ඇඹරි ඇඹරි ජීවත් වෙනවා. ඉතින් මැරුණා නම් හොඳයි වගේනේ සාමාන්‍ය. නමුත් මැරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එයාලට පුංචි කටක් තියනවා කියනවා. විශාල බඩක් තියනවා කියනවා. මොනහරි කෑමක් ලැබුණත් බඩේ හැටියට හිතේ හැටියට කා ගන්න බෑ කියනවා. කල්ප ගානක් කෑවත් බඩ පිරෙන්නේ නැහැ. ඒ නිසා ඒ ජීවත් වෙන සම්පූර්ණ ආයුෂ ප්‍රමාණයම කුසගින්නේ තමයි හැමදාම ඉන්නේ. ඒකට හේතුව කියනවා ඔය පින්දහම් කරන අයට සහ ඒ පින්දහම් වලට ගරහන අය. දැන් සමහර අය ඉන්නේ දරුවෝ පින්කම් කරනවට අම්මලා කැමති නෑනේ. තාත්තලා කැමති නෑ. උඹලා මොකටද ඕවා කරන්නේ? මේ අපිට කන්න බොන්න තියෙනේ ඔය කාටද උඹලා ඔය ගිහින් දෙන්නේ? කොහේ තියෙන නිවනක්ද බං ඕවා? කාලබිල හිටපල්ලා. ආදිවාසීන් කතා කරන අය ඉන්නේ. පින්පව් ගැන අධෛහිමක් නෑ. කුසලයේ අකුසලයේ ගැන විශ්වාසයක් නෑ. මෙලව පරලොවක් ගැන හිතන්නේ නෑ. තමන් නොහිතා නිකන් ඉන්නවා විතරක් නෙමෙයි කරන කෙනාව ඒකින් කඩාකප්පල් කරලා වට්ටලා එයාට නිඳා කරලා ආදිවාසීන් කරනවා. අන්න එවැනි උදවිය ගිහින් උපදින ලෝකයක් කියනවා මේ නිජ්ජාමතන්නික ප්‍රේතලෝක. පින් කරන අයට අකුල් හෙලන නිඳා කරන අයට. මේ ප්‍රේතලෝකේ ඉපදෙන සත්වයන්ට පින් රැස් කරන්ට හිතෙනවා. දැන් මොකද එහෙ ගියාට පස්සේ ඔන්න දැන් අනේ අපිට වෙච්ච විනාශයක් අපි මේ අමාරුවට වැටුනේ ඇයි කියලා හිතෙනවා. හිතුණාට පස්සේ ඔන්න දැන් කල්පනා කරනවා අපිට මේ පින් නැති නිසානේ, අනුන්ගේ පිනට ගරහපු නිසා, අපි පින් නොකරපු නිසානේ මේ තැනට වැටුනේ. දැන්වත් අපි පිනක් කරන්න ඕන කියලා හිතෙනවලු. නමුත් පින්වත්නි, පෙරේත ලෝකයේ සාමාන්‍ය ස්වභාවය තමයි එයාලට පින් කරන්න බෑ. පෙරේත ලෝකේ පින් කරන්න බෑ. කලින් අර ජීවත් වෙලා හිටපු මනුස්ස ජීවිත වගේ තැන්වලදී කරගත්ත පින්කම තියෙනවනේ සමහරු. පව් විතරක්ම කරනවා නෙමෙයිනේ. ඒ කරගත්ත පිනක්වත් මෙතනදී යාදෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ඒ පිනකින්වත් මේ තැනේදී වැඩක් වෙන්නේ නැහැ. ඊළඟට දැන් අපේ අම්මා තාත්තා කියන්නේ කොයි මැරිලා නිජ්ජාමතන්නේ කීපදිලා ඉන්නේ අපි දන්නේ නැහනේ. අපි ඉතින් 3 දවසෙන් 7 දවසෙන් 3 මාසෙන් කී කියා ඔය පින්කම් කර කර පින් දෙනවනේ. අන්න ඒ ඥාතිවරු දෙන පිනක්වත් එයාට අනුමෝදන් වෙන්න විදිහකුත් නැහැ කියනවා. එතකොට තමන්ඬ පින් කරන්නත් බෑ, කලින් කරපු පින් වැඩ කරන්නෙත් නැහැ. අලුතෙන් නෑදෑයෝ කාලෙන් කාලට දෙන පින් අනුමෝදන් වෙන්නත් විදිහක් නැහැ. එතකොට එයාගේ ජීවිතේ හදාගන්න ගොඩ දාගන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. ඒ කරගත් අකුසලයේ ගෙවෙන්නේ යම් කාලෙකද ඒ තාක් කියා දුක විඳවිදී. දෙවැන්න ගැන කියනවා පාංශු පේත. මලකුණු ආහාරයට ගැනීම. මලකුණු වලින් ගලන ඕජස්. ඒ ගඳ ආග්‍රහණය කරමින් ජීවත් වෙන జాතියක්. ඒක තමයි ඒ සත්වයන්ගේ එකම ප්‍රියතාවය. කියන්නේ වෙන කොච්චර හොඳ කෑම බීම හම්බුනත් එයාලට වැඩක් නැහැ. එයාලට අවශ්‍යයි මලකුණු සහ ඒ මලකුණු වලින් ගලන ඕජස් වල ගඳ සුවඳ ආග්‍රහණය කිරීම. සුවඳක් නැහැ ගඳ. ඒක තමයි එයාලගේ ජීවන පැවැත්ම. ඔය සමහර අපි අහලා තියෙනවා බුද්ධ දේශනාවෙත් තියෙනවා අපේ ගම් වල සමහර කාලවල ආරංචි වෙලා තියෙනවා. ඔන්න සමහර මිනිස්සු ජීවත් වෙලා ඉන්න කාලේ බොහොම ආසාවෙන් පෙරේතකමෙන් ඉන්නවා. ඔන්න මැරෙනවා. මැරිලා අර විඥාණය ඇතුළු කොටස එළියට ගියාට වැඩි ඈතක යන්න හිත දෙන්නේ නැහනේ. මේ ගස්කොළන් වලට, ගෙවල් වල ඉන්න දරු මල්ලන්ට, කොට්ටෙට, ඇඳට, පැදුරට පවා ආසයි. දැන් ඔන්න මුල්ලකට වෙලා බලන් ඉන්නවා. අර දරුවෝ අර මලමිනිය සුද්ධ කරලා අඬා වැළපෙමින් ඕවා මෙවා කරලා ඔන්න රෙදි වලින් ඔතලා එක මිනිහෙකුට අර ඔතපු රෙද්දට ආසාවක් ඇතුණලු. අනේ මේ හොඳ කපු පුළුන් රෙද්ද ජීවත් වෙලා ඉන්න කාලේ මුම්මට දුන්නේ නේ. දැන් ළමයි කොහොමත් එහෙමනේ ඉන්න කාලේ ওই බලුකූඩුවකටවත් දාලා තියලා මලාට පස්සේනේ ලයිට් දාලා තොරන් ගහලා මෙව කරන්නේ. පෙරේතයා දැන් බලන් ඉන්නවා. මෙයා පෙරේත ලෝකෙ ඉපදිලා දැන් අර ආසාවට බලන් ඉන්නවා. ඉන්නකොට දුන්නේ නැති ලස්සන රෙදිමෙදි අර සැපට තියෙන දේවල් මෙන්න මලමිනියට හොඳට ඔතලා පිළිවෙලක්. මේ සතාට මේකට ආසාවක් ඇති වුණා. දැන් ඉතින් පෙරේතයාට මේක හම්බෙන්නේ නැහැ. මලමිනියටයි ඔතලා තියෙන්නේ. නමුත් හිතේ ආසාවක් තියෙනවා මේ සැපේ භුක්ති විඳින්න. මොකද කළේ? බලාගෙන හිටිය දවස් දෙක තුනකට පස්සේ සෝම්පිට්ටනේට ගිහින් දානකම් ගිහින් දැම්මට පස්සේ ඒ පෙරේතයා ගිහිලා අර මලමිනියට ආරූඪ වුණා. දැන් මලමිනිය වැතිරිලා තියෙනවා. පෙරේතයත් ඒ විදිහටම වැතිරිලා ඉන්නවා. ඒ මොකක් නිසාද? අර රෙද්ද ඔතපුවාම තියෙන සනීපය විඳින්න ඕන හින්දා. දැන් ඒ මලමිනිය ඇතුළට වෙලා මෙයා ඉන්නවා. එක සාමිනාස කෙනෙක් ওই කාලේ සිවුරක් හදාගන්න රෙදි කෑල්ලක් හොයන්න අලුතෙන් ගෙනල් දාපු මිනිහක් තියෙද බලන්න සෝම්පිට්ටනියට ආවා. ඒ ඉස්සර කාලේ පාංශු වල රෙද්ද එහෙමනේ හදාගන්නේ. ඒකට අන්න ඊයේ පෙරේදා ගෙනල් දාපු හොඳ කපුරෙද්දක් තියෙන එක හොඳයි.
ස්වාමින්වහන්සේ ඉතින් හිමීට එක එක පැත්තෙන් අල්ලගෙන දැන් ලිහිනවා ගලවන්න. පොටක් දෙකක් ලිහලා ගන්නකොට එක පාරටම මලමිනිය නැගිට්ටා. නැගිටලා ස්වාමින්වහන්සේගේ පස්සෙන් එලවන්න ගත්ත ස්වාමින්වහන්සේත් බය වෙලා කුටියටම දිව්වා. කුටියට දුවලා දොර වහගත්තාම පැයකට දෙකකට පස්සේ එළියට ඇවිල්ලා බලනකොට මේ ආරාමයේ ඉස්සරහා මලමිනියක් වැටිලා තියෙනවා. ඒ පාර ආපහු ගිහින් ගලවනකොට දැන් සද්ද බද්දයක් නැහැ. ඔන්න ගැලවිලා රෙද්ද ආවා. දැන් මිනිස්සු අතර කතාවක් පැතිරුණා, අන්න මැරිච්ච මිනිහෙක් නැගිටලා ආවා කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට මේ පණිවිඩය ගියාම උන්වහන්සේ විස්තර කළා, නෑ මෙන්න මේකයි වෙලා තියෙන්නේ. මැරිච්ච මිනිහට පණ ආවා නෙමෙයි, ඒ වගේ සිද්ධියක් තමයි වෙලා තියෙන්නේ. මැරිච්ච මිනිහගේ ආත්මේ ප්‍රේත ලෝකෙ ඉපදිලා රෙදි කෑල්ලට තිබිච්ච ආසාව නිසා මේ මුත කලේබරේ අසල රිංගුවා. අර ස්වාමීන් වහන්සේගේ පස්සෙන් ආවේ ඒකයි, මේ තරහට මේක ගන්නවනේ. නමුත් පෙරේතයට ඕනවට වැඩි සෙල්ලම් කරන්න බෑ. එයා පුළුවන් හරිය ඇවිල්ලා ගියා යන්න. අන්න එහෙමයි මේ පෙරේත ලෝකුනේ. මේකට විශේෂයෙන් කියන මේ කාම මිත්‍යාචාරයේ දෙන, විශේෂයෙන් ස්ත්‍රීන් දූෂණයේ දෙන, අපචාර කටයුතු වල නිරත වෙන පිරිස උපදින ස්ථානයක් කියනයි පාංශු පේත. මේ ශරීරවල තියෙන මලකුණු වලට න්‍යාස. දැන් ජීවත් වෙලා ඉන්න කාලෙත් කෙනෙක් ස්ත්‍රියකට ආසා කරනවා, පුරුෂයෙකුට ආසා කරනවා කියන්නේ භෞතික උඩින් පේන විදිහට ගත්තොත් නම් ආයාමයා කියයි. නමුත් තනිකර මේක ඇවිල්ලා ටොයිලට් වලක්නේ. තනිකර මේක මල මූත්‍රා පිරිච්ච කලයක් නෙමේ. අපි බදාගෙන තුරුළු කරගෙන නිදිය ගන්නවා කියන්නේ දැන් අපි මේ මල මූත්‍රා කරනව ලොකු සිලි බෑග් එකකට දාලා ගැට ගහලා හොඳට විනිවිදත් පේන්ට සුප් එක වගේ දුන්නොත් එහෙම බෙඩ් සීට් එකෙන් පොරවගෙන කකුල් දෙක උඩින් දාගෙන නිදිය ගනීද කවුරුවත්? එහෙමනම් වෙන්නේ නැහැ. නමුත් ස්ත්‍රිය පුරුෂයා කියන අර උඩින් උපදාලා හදපු ශරීර කූඩුවත් එක්ක ওই ටික ඇතුළට දාලා දුන්නාම අර ඉන්නේ අගේට. ඇතුලේ තියෙන ওই ඒ තියෙන ආස්තාවට පෙරේතකමට හිටපු නිසා දැන් මරණින් පස්සෙත් කැමැත්ත තියෙන්නේ, පෙරේත ලෝකෙ ඉපදිලත් කැමැත්ත තියෙන්නේ මල මූත්‍රා වලට. එන්තර ලෝකයක් නැහැ. මේ පෙවුත ලෝකෙ උපදින අයට අර වගේමයි පින් කරන්නත් බෑ, කලින් හම්බෙච්ච පින් වැඩ කරන්නෙත් නැහැ, ඥාතිවරු කලින් කල්ට අනුමෝදන් කරන පින් ලබා ගන්නත් බෑ. ඊළඟට තුනු පාස පේතලෝ. මේ පේතයෝ ජීවත් වෙන්නේ කුණු ගොඩවල් ආශ්‍රයෙන්. ඒ වගේ හැමන දුගඳ ආග්‍රහණය කරලා තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි යාළගේ ප්‍රියතාවය. ගොඩක් පිරිසිදුව ලබා දෙන ආහාර පාන භුක්ති විඳින්න යාළ කැමැත්තක් නැහැ. මේක ගැනත් ලස්සන කතා තියෙනවා. පහුගිය කාලේ මැති ඇමතිවරු මැරිලා වුණ දේවල්. තාම සත්‍ය සිදුවීම්. යාළගේ දරුවෝ කියන්නේ. ඉතින් කුණු ගොඩටත් ආසයින ඔය කට්ටිය ඉන්නකොට කුණු ගොඩත් විකුණගෙන ජීවත් වෙන්නේ. මැරිලා ගිහිල්ලා කුණු ගොඩේම මල පෙරේතෝ වෙලා උපදිනවා. ඉතින් ජීවත් වෙනවා. ඒ කුණු ගොඩට තමයි ප්‍රියතාවය තියෙන්නේ. හොරකම් කරන්නට, මිනී මරන්නට, මොනවා හරි මගෝඩියක් කරලා හම්බ කරන්නට කැමති, සාධාරණව හම්බ කරන්න නෙමෙයිනේ. ඒ කියන්නේ ගඳ ගහන සල්ලි තියෙන්නේ. ගඳ ගහන කෑම තියෙන්නේ. ගඳ ගහන ජීවිත තියෙන්නේ. ඒ සෙන් පවුඩර් ගහගෙන ලොකු වාහනයක නැගලා ගිහිල්ලා මහ ලොකුවට සුදු ඇඳගෙන බැස්සට ඇතුළේ කුණු වෙලා තියෙන්නේ. ඇතුළේ තනිකර අසූචි වගේ. දැන් ඉන්නකොටත් පෙරේතෙක්, මලාට පස්සේ ඉතින් කොහොමත් පෙරේතෙක්. දැන් ඉතින් ගඳ ගගහ අර ජරා ගොඩවල් වල ඉන්නවා. මෙයාලට ඉතින් පින් කරන්නටත් බෑ. කලින් කරපු පින් පටිසන් දෙන්නෙත් නෑ. දැන් නෑදෑයෝ කලින් කලට තුන් මාසේ අවුරුද්ද දෙන පින් හම්බ වෙන්නෙත් නෑ. ඔන්න තුනු පාස පේත ලෝකෙ. කුණු ගොඩවල් ගිහින් දාන තැන්වල නගරේ කුණු ගිහිල්ලා එකතු වෙලා තියෙන තැන්, ඒ වගේ තැන් තියෙනවනේ ඕන තරම්. අන්න ඒ වගේ තැන්වල කියනවා ජීවත් වෙන්නේ. ඊළඟට ගූතකාදක පේත ලෝකෙ. ගූතකාදක කියන එකේ සිංහල තේරුම ගැන කිව්වොත් එහෙම පින්නතුන් ටිකක් බනහන එකත් නවත්තයි. නැත්තම් සරලව නිකන් කිව්වොත් එකපාරින් මං කියන්නම් පුළුවන් නම් තේරුම් ගන්නට, ගූත කියලා කියන්නේ පරණ වචනයක්. දැන් ඒක කිව්වොත් එහෙම ඒක අසූචි වලට කියන නමක්. නමුත් දැන් එහෙම කතා කරන්නේ අපි නිකන් අර මැනස් කියලා එකක් තියන් ඉන්න නිසා. නමුත් දෙකම එකයි. එතකොට ඒ ගූතකාදක කියන්නේ අසූචි අනුභව කරමින් ජීවත් වෙන සත්වෝ. මල මූත්‍රා විතරයි එයාලගේ ආහාරය, ප්‍රියතම ආහාරය. හරියට අර ඌරෝ වගේ. දැන් ඌරොන්ට අලබතල මඤ්ඤොක්ක කන්නත් පුළුවන්. හැබැයි ටොයිලට් වලක් කොහෙ හරි තියෙනවා කියලා ගඳක් දැනුනොත් අලබතල මඤ්ඤොක්ක දාලා ඌරු දුවන්නේ ඩැමේජ් වලට. ආන් ඒ වගේ මේ පෙරේතයෝ වැඩියෙන්ම ප්‍රියතාවයක් දක්වන්නේ මල මූත්‍රා ආහාරයට කියන. වෙන ආහාර වලට කැමැත්තක් නැහැ කියනවා. ඒ කියන්නේ මොකද මේ ජීවත් වෙලා ඉන්න කාලේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට සිල්වත් අයට නින්දාපාස කරපු අය, ලැබෙන සිව්පසයට ගරහපු අය. අපි දන්නවා අර එක ලස්සන කතාවක් තියෙනවා. එක උපාසිකාවක් ස්වාමින්වහන්සේ දෙන්නේ එකතු වෙලා කරපු වැඩක්. ආරාමයක් තියෙනවා. ඒ ආරාමේ හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. ගමේ මිනිස්සු හොඳට දම්පැන් දෙනවා. අලුතෙන් ස්වාමින්වහන්සේලා කීප නමක් ඇවිල්ලා ඒ කිට්ටුපාද තව ආරාමයක් ඇති කළා.
ඒ ස්වාමීන් වහන්සේලාත් බොහොම සිල්වත්. මිනිස්සු එතෙන්ටත් දැන් දම්පැන් දෙනවා. මෙතෙන්ටත් දෙනවා, එතෙන්ටත් දෙනවා. මෙතන ස්වාමීන් වහන්සේට ඇති වුණ ප්‍රශ්නයක්, අනේ දැන් මට හම්බෙන්න වෙන්න තිබිච්ච ලාභයෙන් කොටසක් එහාට යනවා. එහෙම වෙන්න දෙන්න බෑ. අලුතෙන් ආපුන් මගේ කොටසට විද්දා කියලා හැඟීමක් ඇති වුණා. මොකක් හරි මේකට උප්පර වැට්ටියක් දාලා මුන් ටික එලවන්න ඕන කියලා පොඩි ප්‍රචාරයක් කැරියා. මේ අය ඔය හිටියට, ඔය බිම බලාගෙන හිටියට, ඔය පාත්‍රයෙන් වැළඳුවාට, ඉස්සරැවුල බාන් හිටියට හරි දුසිල්වත්. ඕකුම් මෙහෙමයි, ඕකුම් මෙහෙමයි කියලා කතාව පතුළු හැරියා මිනිස්සු අතර. සමහර මිනිසුන්ගේ හිත්වල අනේ ඇත්තද කියලා සැකයක් ඇති වුණා. ඔය අතර මේ හිතවත් හිටපු එක අම්මා කෙනෙක්, උපාසිකාවකුත් මේකට හවුල් වුණා. අනේ හාමුදුරනේ, එහෙනම් අපි මොනව හරි කරමු කියලා උන්දයි දෙන්නම එකතු වෙලා දැන් මේ ප්‍රචාරය මඩ ව්‍යාපාරය අරන් ගියා. ඉතින් කාලයක් ගියා, අර ස්වාමීන් වහන්සේලාට දම් පැන් දෙන්නේ නැතුව මිනිස්සු කරදර කළා. ඔහොම ප්‍රශ්න වෙලා මේ දෙන්න කාලය ගැවෙමින් මරණයට පත් වුණා. මැරිලා ගිහිල්ලා ඉපදුනේ දෙන්නම පෙරේත ලෝකේ. දවසක් රහතන් වහන්සේ නමක් වැඩම කරගෙන යනකොට මහාමග උන්වහන්සේට දිවසට පේනවා මේ පරණ ටොයිලට් වලක්, අසූචි වලක් තියෙනවා. ඒ වලෙන් කවුදෝ උඩට මතුවේගෙන එනවා. බලනකොට ඉන්නවා උපාසකම්ම කෙනෙක්. අර මං කිව්වේ උපාසක පෙරේතියක්. ඒ ස්වරූපෙන් ඉන්නවා, සුදුරෙද්ද ඇඳගෙන එක විදිහකට. මතුවේගෙන කොට මොකද පෙරේතියනේ මේ කියලා ඇව්වහම, අනේ ස්වාමිනේ ඔහොම ඉන්නකො අපේ කතාව කියන්න කියලා තව ටිකක් උඩට මතුවෙනකොට ස්වාමින්වහන්සේට පේනවා මේ පෙරේත අම්මව කරේ තියාගෙන ඉන්නවා ස්වාමින්වහන්සේ කෙනෙක් යටින්. කියන්නේ හාමුදුරුවන්ගේ කරේ උපාසකම්මා. උපාසකම්ම මලමූත්‍රා කාලා අර මිනිසුන්ගේ, එයා මලමූත්‍රා පිට කරනකොට ස්වාමින්වහන්සේ යට ඉඳලා ඒ ටික කනවා. ඔන්න ජීවන චක්‍රය කරකිච්ච හැටි. ඉතින් කාරණේ පැහැදිලි කළ අනේ ස්වාමීනි අපිට මෙහෙම උනේ මේකයි කියලා අර කලින් කතාව, අර සිල්වත් ස්වාමින්වහන්සේලාට කරපු නින්දාපාස බොරු චෝදනාවල විපාකයට අපි දෙන්නම ඇවිල්ලා දැන් මෙහි උපන්න කියලා. අන්න ස්වභාවය. ඊට පස්සේ කාල කංජික පේත ලෝකේ. එයාලට කුඩා කටක් තියෙන විශාල බඩක් තියෙන්නේ. බඩේ හැටියට කන්න බෑ. මං අර කලින් කිව්වේ. එයාලා හැමදාම බොහොම දුකසේ ජීවත් වෙන ජාතියක්. අර අසුරනිකායටත් අයිති මේ කාල කංජික කියලා පේත ලෝකයක් තියෙනවා. එයාලට පින් කරන්න බෑ. නෑදෑයදෙන පින් ගන්නටත් බෑ. කලින් කරපු පින් හම්බෙන්නෙත් නෑ. ඊළඟට තව පෙරේත ලෝක ගොඩක් තියෙනවා. මේ විදිහට පින්වත්ටි මේ පෙරේත ලෝකේ ගොඩක් විස්තර තියෙනවා. අපි ඊටාම කෙටියෙන් මේ ටික කතා කරන්න ගියේ තව කොටස් ගණනාවක් තියෙනවා. අපිට අද ධර්මානුශාසනාවේදී මේ ටික අංග සම්පූර්ණව සාකච්ඡා කරගන්න ලැබෙන කාලෙ මදි. අපි මේක උඩින් පල්ලෙන් කතා කළොත් අපේ පින්නතුන්ට ලැබෙන දැනුම, ධර්ම අවබෝධයත් අඩු වෙනවා. ඒ නිසා අපිට ඕන තරම් කාලය තියෙනවා. ඒ නිසා එන සතියේ ඉතිරි කොටස අපි ඊටාම පැහැදිලිව අපේ ජීවන අත්දැකීම්, සමාජයේ කරුණු කාරණා ඔක්කොම අරගෙන මේ පෙරේත ලෝකයේ ඉතුරු කොටස් ටික පිළිබඳ විස්තරාත්මක සාකච්ඡා කරගන්න අපි ඉතුරු කරගන්නවා. අද දවසේ මේ කතා කරපු කාරණා ටික හොඳට මතක තියාගන්න. මේ ජීවිතේට අපිට ඉස්සරහට තියෙන අත්දැකීම් ගැනයි අපි කතා කළේ. අපේ අනාගත ජීවිතයේ ඉරණම් ගැනයි මේ කතා කළේ. මේකට අපි මූණ දෙන්නේ කොහොමද? මේ ජීවිත අපි හදාගන්නේ කොහොමද? මේ තැනට අපේ ජීවිතේ වට ගන්නවද? මෙච්චර නිර්මල ධර්මයක් තියෙද්දි අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එක ගැන පින්නතුන් අද මේ රාත්‍රියත් එක්කම නිදහසේ කල්පනා කළ තීරණයක් ගන්න. මේ උතුම් ධර්මානුශාසනාව ඔබ හැම දෙනාගේම ජීවිතයට ලොකු ආලෝකයක් වේවා කියලා ඉතාම කරුණාවෙන් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ දින කීපෙම අපි සිහි කළේ නැහැ. අපේ පින්නතුන් අපෙන් ඇහුවා මොකද ස්වාමිනාස කියලා. පින්වත්නි මෙහෙමයි, අපේ ආනන්ද බෝධින් වහන්සේ රෝපණය කරන චෛත්‍ය ඉදිකරන භූමි භාගය මිලදී ගැනීමට මේ වෙනකොට අපිට ගොඩාක් අපේ ශ්‍රද්ධාවන්ත පින්නතුන් ආධාර උපකාර කරලා තියෙනවා. තව සුළු මුදල් ප්‍රමාණයක් අපිට අඩු වෙලා තියෙන එක අපි හිතනවා. තව මාසයක් විතර ඇතුළත අපිට අංග සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉන් පස්සේ අපි ඒ ඉඩම් කොටස මිලදී අරගෙන එතැන් සිට මුලින්ම අපි ආනන්ද බෝධින් වහන්සේ රෝපණය කරන විශේෂ බෝධි ගරය සකස් කරන්න පටන් ගන්නවා. මං හිතනවා තව සති දෙකකින් විතර අපිට ධර්මානුශාසනාවේදී ඒ කාරණේ ඔබට මතක් කරන්න පුළුවන්කම ලැබේ. බෝධි ගරය සකස් කරන්න පටන් ගන්නවා. එතකොටත් පින්නතුන්ට ඒ ස්ථානෙට ඇවිල්ලා බලලා බොහොම සතුටෙන් ඒ සඳහා උදව් උපකාර කරන්න පුළුවන්. ද්‍රව්‍යමය වශයෙන් උපකාර කරන්න පුළුවන්. අනිකුත් විදිහට ශ්‍රමදායකත්වමය වශයෙන් උපකාර කරන්න පුළුවන්. ඔබ හැම දිනාටම අපි විශේෂයෙන් මෙලිතාක්කල් අපිට මේ පින්කම කරගන්න සහයෝගය දුන්න
තමන්ගේ දහඩිය මහන්සියෙන් හරිහම්බ කරගත්ත ධනය, ශ්‍රමය, ශරීර ශක්තිය අපිට ලබා දුන්න ඒ සියලුම සමස්ත ලෝකවාසී පින්නතුන්ට අපි විශේෂයෙන් මං මේ වෙලාවේදී ආශිර්වාද කරන ඔබ කරගත්ත මේ උදාර පින්කම ධර්මාවබෝධය පිණිසත් සංසාර දුකින් අත මිදීම පිණිසත් ඔබ හැම දෙනාටම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසේ මේ උතුම් පින්කමට දායකත්වයේ දන්න පින්වත් පිරිස සිහි කරලා පින් දෙන්නත් ඕන. ගම්පොළ දොළුව ගුරුකැලි අංක 329 දෙක ලිපිනේ පදිංචි MR උදුලාවති මැණිකේ පින්වත් මහත්මිය ඇතුළු පිරිස අද දවසේ මේ පින්කමේ දායකත්වයේ දරනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා 2009 පස්වෙනි මාසේ 13 වෙනි දින මිය ගිය GG කොයින් මැණිකේ අත්තම්මාට පින් දෙන්න. ඒ වගේම තමන්ගේ දෙමව්පියන් නමින් මිය පරලොව ගියපු සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පහුගිය කාලේ පැවතුන කුරිරු යුද්ධය නිසා 40,000කට අධික වූ මිය ගිය රණවිරුවන්ට පරලොව වශයෙන් පින් දෙන්නටත් ඒ පින්තුන් කාරුණික වෙනවා. ආබාධිත තත්වයෙන් ජීවත් වෙලා ඉන්න රණවිරුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න කල්පනා කරනවා. ඒ වගේම දැනට සුජීවත්ව ඉන්න LA ටිකිරි මැණිකේ මෞතුමියටත්, MR ටිකිරි බණ්ඩා සෙනෙහවන්ත පියතුමන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් කරුණාවන්ත දරුවන් විදිහට ඒ අය කල්පනා කරලා තිබෙනවා. ඒ වගේම දේශකයන් වහන්සේ හැටියට අපටත් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරන්න කාරුණික වෙනවා. NetFM නාලිකාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරනවා. ඒ වගේම නාවික හමුදාවේ සේවයේ නියුතු විජය පියංකර දිසානායක තමන්ගේ ආදරණීය පුතණුවන්ට සෙත්පතන්ට ආශිර්වාද කරන්න කල්පනා කරලා තිබෙනවා. හංස, නිකිනි, රණිති, පාරමී, අකිල, හිරුනිකා කියන දූ දරුවන්ට ඒ අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට වැඩිහිටි අම්මා තාත්තලා හැටියට ඒ අය විශේෂයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න කල්පනා කරලා තියෙනවා. මේ උදාරතර අරමුණු කීපෙම හිතේ තියාගෙන MR උදුලාවතේ පින්වත් මහත්මිය මේ පින්කමේ දායකත්වය දරන්නේ එතුමියගේ බලාපොරොත්තු වල හැටියට නමින් මිය ගියපු මව්පියන් ඥාතීන් හිතවතුන් ඇතුළු සංසාරගත සියලු ණයයන්ට මේ පින් ලැබේවා. ඒ අයගේ සසර ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීම උදාකර ගනිත්වායි ඉතාම කරුණාවෙන් අපි පින් දීලා ආශිර්වාද කරනවා. සුජීවත්ව ඉන්න ඒ පින්වත් සියලු දෙනාටත් උදව් උපකාර කරපු සහයෝගය දැක්වූ යම්තාක් හිතවතුන් වේනම් ඒ හැම දෙනාටත් ධර්ම ශ්‍රවණය කරපු ලෝකවාසී දෙවියන් ඇතුළු සියලු සත්වයන්ටත් මේ ජීවිතයේ සුවපත් භාවයත් ධර්මාවබෝධයත් පිණිස උපකාර වේවා. පරලොව ජීවිතයේ සුවපත් භාවයේ ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වේවා. සංසාර දුකින් අත මිදී මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළම ඒ උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසත් මේ මහා පින්කම උපකාරයක්ම වේවායි බොහොමත් කරුණාවෙන් අපි ආශිර්වාද කරමින් පින් දෙනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා